कान <laughs> ෝ ප්‍රත්්‍රදාහය ස්වාධන ප්‍රවතිය සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. බම යුගන්තිකංකාන ර්චි ප්‍රමයෙන් දවසුන් සුම් කළ ප්‍රවෘතිී සිරස්ථල. කාලගුණේ අකාරුණිකත්වය දාසයක් පිළිගනිදී ලක්ෂ දෙකකට බලපැම්. කොරුණා පොකුරට අදත් දෙදහස් නවසය හැත්තෑ හයක් එක්වෙයි. ංචරන සීමාවේදී අධ්‍යවශ්‍ය සේවාවලට වෙනමස්ටිකරයක් වියක් ඇතිකරගන්නන්නේ එපා ජල ඇමති වාසු කියයි ගුවන් පානම් ඉදිකිරීමේ අලුත් පියවර අගමැති අතින් හෙට ඉන්දියාවේ ඩෙල්ටා ලොවේම ජීවිතවලට තර්ජනයක් වෙන ලකුණු ගන්ති ස්්‍රික් හයක පමණ ලපෑම් එල්ල කරලා තියෙන අධික වර්ශාවෙන් දෙලක්ෂයකට වැඩි පිරිසක් පිඩාවට පත්තිලායින්නවා. මේ අහපත් කාල්ගුණන නිසා අහෙමි වුණු ජීවිත සංඛාව මේ වෙනකොට දහසයක් ඒවකින් මෙ තමයි නිමේශෂ, බස්නාහිර සහ සබරකමු පලාාත් ඇතුළු ප්‍රදේශව කිහිපේකට වැස ඇතිවන බව කාලකුණු විත්‍යා දෙපර්මීන්තුවත් සඳහන් කලා. හපත් කාලගුණෙන් දිස්ශ්‍රික හයිකට බලපෑම් එල්ල වුණ. ගම්පහ රත්මපුර කොළඹ පුදත්තලම කළතර නුවරලිය කෑගල්ල මහනුවරහ කරුණගල දිස්ශ්‍රික්කල පවල් හැටහදහස් පන්සේ හැ හතරකට අයත් පුද්ගලින්න් දෙලක්ෂ හත්ත හස් නවසයදළොස් දෙෙකු පීට ට පත්ව සිටිනවා. නිවස පහලකට පූර් නහන සිද ඇති අතර අර්ධහන සිද ඇති නිවාසං්‍යාව නවසිය තිෙස් පහක්. අයහපත් කාලගුණෙන් ගම්පහ දිස්්‍රකට දැඩ බලපෑම මෙල්ලව ඇ අතර ලපෑමටඩක් ඇති පවල් සංඛාව තිස්නව දහසය හතලස් දෙක් අවතැන්ව සිටන ජනතාව. ක්ෂ ති්‍ය ානකසි හතරක තාවකාලිකව රන්දවාසිරිනා අතර, ඔවන්ට අවශ්‍ය සියලු පහසකම් ලබාතීමට පියවරෙන තිබෙනවා. බස්නාහිට සබ්‍රගමූ සහවායිම පලත්වලටත් ගල්ල මමාතර නුවරලිය සහනුර දිශ්‍රික්වලටත් විටින් විට වැසිහෝග ගුරුම් සහිත වැසි ඇතිවන බව, කාලගුල විතය අ දෙපාර්තුමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලි ද සුලන් සහ, අකුණුමගින් සිදුව වන අනතුරු අවමකර ගැනීමට අවශ පීවර ගන්නාලෙස ජනතාවගෙන්ඉල්ල මක් කරෙනවා. I ප ුණ හේතු ප්‍රදශ ක ද න කිරීම ොඩ ල ේෂ ංවිධහන කටයතු කලා එම ේදන දර ත්්‍ර ම සං විධ න प्रකාශ කले. ඒ නෙද නිගුත් කලබූ ඉවත්ේ රතුුණුවේදිරිතාදුට ක්‍රියත්ම කතර. ඒය අනුව කල්තර දිශ්‍රික්කයේ අගලවත්ත මතුක ාලන්දර ඉග්‍රය ල සිගලන් ප්‍රාදිසිලික කොට සොල්ටත් ෑග දිශටික යටයත්වට දේයෝවිට ගුලත්කහොපිටිය දර්නයකට කෑගල්ල වරකපොල ගලිගමුව න්වෙල්ල අරනායක මන සහමකෙන් ප්‍රාදිසිලික කොට සොල්ටත් නොරේ දිිශ්‍රික අමගම ෝලේ ප්‍රාදිසිලික කොටසට රත්තම දිශ්‍රේ හලියකොට කිරියල්ල කලවාන් සසායගම ප්‍රදශලික කොට් ට ාො. ගොඩල පරය සංවිධානසෙ බිම් පෙර නිරීක්‍ෂණය කර ඉවත්වීම සඳහා යුම් කරලාද පවුල් එම ස්ථාන වනින් මේ අවස්ථායි ඉවත්යේ ආක්ෂිතව පිසන්ෙස ඉලාසි. මේ අතර ඇහලිය ගොඩ අයගම සහ කිරියල්ල ප්‍රාදේශලයකම් කොට්හාස වලසිද වූ නායම් සහ භූවිෂමතා ජාතික ගොඩනැගලි පේෂණ සංවිධහනී නිල දහරරි අද නිරීක්ෂණය කළලා. දුම්බර ඉහල පො, දුම්බර රෝහලෙ පිවසූ මාර්ගය ප්‍රධහන පාර සහ හින්දුරන් ගලය අනිස්ථානවල සිද වූ නායාම් විිෂේෂ නිදීක්ෂණයට ලක්බුණ ශක්කයයටට පිටිසින් පෙන මේගේ මාර්ග අවහිරමී ඒගේ මාග සපූර්ය කඩගනයම් සිද්ිය අපිට වාර්ග වෙලා තියෙනවා ස්ථාන පරක්ෂණ සම්බධව අපෙතා කඩිනමින් කණඩයම් කීපයක් ොමේලා තිනවා ඒ සන්ධ පරීක්ෂ ටව අප සිද් කරමින් පවතින මනකට අපි තාවකාල ව ී විති අතපුර දිශික්ක පවල් පනස් පහක් සිත කලලා තියවා. අද පස්වරුව වන ිට කැලිගම් මිටියාව තේග්‍රාම සේවා කොට්හස රැක පහත්බම් වල ජනමටම ඉහලයාමක් පෙන්නුම් කරනවා. ැ දරුවල නො රක් ෂ ස්ථා කර මු ේ සි නතාව ව ෙන් සි ා ස රැගෙනගු ලබා ීම කටයුතු කරතිබුණ. ම අතර ග ගම් ේද ජළමාපකේද, අද පෙරවර ේති ත්ව ඩ ගල් දෙකින් ජළමට්ටම හළ ගොස්තිබුණ. ියගම ර ගහත් මතු ප්‍රදේශරැක්ද තවමත් ජල යටටව පවතිනවා ඒේතුවෙන් ජනතාව දැඩි පේඩ ාවට පත් ව. එම ප්‍රදශ ත්වේ පිළිබඳතුර තුර പ ോජ ්‍ර සිංහ. ධනද ින්නේ බියගම කොළම ප්‍රධාන මාර්ගේ අසල රජ්‍යහවත්ත ප්‍රදේශයේදී මේ වනකට මෙ මාර්ගය අඩි තුනක් අතර ප්‍රමාණයට ජැයනට වෙලා තිබෙන විශෂයම අක්ඩම තුන්වන දිනටයි මෙලස ප්‍රධන මාර්ගය චලයෙන් ඇයට වෙලා තිබෙන්නේ. පොමනමුත් මේ ප්‍රදේශයේ වෙසන පවුල් හාරසිර පම ආසන්න ජනතාව මෙලෙස ජලී පීවාට පත්වෙලා තියෙනවා විෂම මාපිම පත්තිබිල රද්්‍යාතයන ප්‍රදේශෝ ජනකව තමයි මෙයි අධික පීඩාවට පත්වෙලා යන්නේ ඒවගේම මයි බියක ප්‍රධනමාගය තිබෙන. අඩවෙල්ල කඩමත ප්‍රහන් අදවේගේ පිසු මාර්ගත් ජය ට ලාබෙන ඉති ෙබි පන්තොරතුර අපී විට ිට පට නම් වාතපා ප්‍රතින්ශෙන් ම ශ්‍රයහන් අරයසි මල්ලනිී කර ගුඩ ප්‍රදේශී නිවාස විසිහයක් ජලීන්යට පවතිනවා අමාත රෝහිතාබේ ගුණර්ධන හතා එම ප්‍රදේශයට අදවුද සන පැමිණ ශනතාව ගේ්‍යවශ්‍යතා සොයා බැලුව. ත ගන් හමුදාව බෙල් ෙසිේ දොලහවාර්ගේ හෙලිොප්ට යානය යොදාැනමින් ංවතෘ තත්වයකණඩවනි රක්ෂණය කරනවා. කඩුවෙල හංවැල්ල කැලණිගග ගම් පහ අත්තනගලුවය තිහාරය බොලත් සිංහ ඇතුු ප්‍රදශරසක ගන්වතෘ තත්ව නි රක්ෂණය කරමින් එම මෙහෙුම් සඳහ සහය වීමටයි ගුවන් හමුදාව පියවරකිනැතිමෙන්නේ. අත්තන ගලුවයේ අතුගංගාවක් වන දඩුගම් ඔය, ජයල බෝධ රජාරාම පාරේ තුන් මෝද්‍ර ප්‍රදේශේී යුර කැඩි ීමමට ලක්වීමෙන් ගම්මාන් අටකජනතාව පීට පොට පත්ව සිටිනවා. අටවන ශුලංකා පාබල හමුදාවේ ට පිරි සහ නාවික හමුදාට පිරිසල සහයෝකින්. වැලි කොට යොදත් ජලේ පිටර ගැලීම වැලක්වීම සඳ ැම්මක් කස් කරුණ. ම් පා ජයල ප්‍රදේශට බල පැති ගංවතුෙන් නවතැන්ව සිටි විසිහද්‍යනෙක ේර ගනීමට, නවික හමුදාව කටයුතු කලා ගංවතුර අවධානම සහිත ප්‍රදේශරසක් ආවරුනේවන පරිදි, සහන කණ්ඩෑම් තිස්තුනක් අපදාවට පත් ජනතාව බේරාගැනීමට සහ, අශ්‍ය සහන සැලස මේ කටයුතුවල නිරතවසිරිනවා. මේ අතර ගංවර අපත්ව පහවයාම නැති අතර, ගංගා ඉහල ප්‍රදේශවලට තවතුරටත් වැසි ඇතිවීම පිබඳ දැඩිය අවතාානයෙන් පසුවන පව, වාරිමාර්ක දෙ පර්තමේතුව පවසනවා. ැ ංතු තර්ජනයට ලක්खලා තියෙන කළුගగ කැලන සහ අත්த்தනගලෝ කියන, ගංගඩ ්‍රෝනිිත් තුනේ ඉහල දාා ප්‍රදේශවලට හෝ පහළ දාා ප්‍රදශවලට, සැලක යුතුමට්ටම මේ වර්ශාපතනයක් ලැබි නැහැ. එමතත්වය නිසා මේද ගංගාඩෝනිත් තුනේම දැනට පවතින ගංවතුර තත්වය. තබතුරටත් ඉහලයාමක් අපේක්ෂ කරන්න නැහැ. ඉතා සුළු වශෙන් සෙමින් අඩුුවමින් යයි කියන පුරෝකතනය කරන්න කැමති. අනවශ්‍ය විදියට ගංවතුර බලන්න යන එක බෝටුපදින්න ඔරුපදින්න වවැගේ කාරණ සඳහා. යොමුවෙන්න එපා කියන. ඉල්ලීමත් කරන්න කැමති කුකුලේගඟ විදුලි බලාගාර ජලාශය දැනට පිටවාන් දැමීම සීකෘතාවය සැලිකෝද ලෙස අඩුවෙලා තියනවා. කැලනිිග ද්‍රනණයේ තියන ඉහල තියෙන විදුි බලාාර ජලාශවල පිටවාන් දැමීම මෙවනුවට නැවතිලා තියෙනවා. වරිමාර්ග දෙපාර්තයන්තය දෙැදුරුවය ජලාශය තවදුරටත් තත්පරයට ගනාඩි දහදාස් පන්සිියක ධාරිතාරයකින් පිටවන් දම්ුවින් පෞති නවා මේ තත්වය නිසා දැදුරුවය පහල ප්‍රදේශවල ජනතාවත් ඉතා සැලකිල්ලෙන් කටයුතු කළ යුතුයි අද දිනය තුළ වර්ෂාව නැවත සකියූහෝත් තත්ත්වය වඩා බරපතල තත්ත්වයකට යා හැකි. රෝුණා ආසාධතයන් දහස් නවසේ හැත්තෑ හිනකු අද මෙමන පිට හඳනාගෙනති වෙනවා. එ වගේම කොෝනා ආසාධනවෙලා හිටපු දහස් එකසේ හැත්තෑයි දෙදනකුට සුවේ ලබල තමන්ගේ නිවස්සලටයන්නත් හැකියාව ලැබුණා. රටපුරාම එන්නත් කරන වැඩසටහන සාර්ථකව ක්‍රහ්මක වෙදදි සයිනෆෝම් එන්නත් තවත් බාත්‍රා මිලියනයකතුගේකුත් අදාපිට ලැබනාා. දින ද ාව ස හ න්ස හැත හ ද ද ම හ හ හ පති රම ද ාන පති ර න ක් හ හ න් හතරක්. आतर, - පතිශක්ති කරන ඩසථාන අර්ථයේ එන්නත් කරනේ අගන්ඩව ක්‍රාත්මකයි. එයන අද අලියම වැටතරගින් ආ සයිනෆාම් එන්නත්ොගේ කොළම මදදාන පිටි මදම එන්න කටඩ බෙරග ලැවා ොරි විස්සක් මගින් එන්නත්වොගේ මස්ාන් රග අතර ඉනිර්ගහර එන්න බාරගනීමටයතු කලා යි ාම් එන්නත් ලබාගත් පුදලයන් හිදවන මතාවව නිවාරෙන්ම ලබගතයතු බව පජ්ජමාත්‍ය මහචාර න්න යසට මහතා පවසනවා. මයි ස අටවෙනිද තමයි සයිනෆාම් එන්න ශ්‍රී ලංකිකයන්ට ලබාදීම ආරහම්භ කර එම පලවෙනි මාත්‍රාව ලබද. අයට දෙනි මාතාව ඔබ පලවෙනි මාත්‍රාව ලබාගත් දිනයට අනුරූප ජුනිමාසේඒ දිනේදීම ලබා දෙන්න කටයුතුයොදා තිීනෙන.ක් අනි වාරයම් ඔබ සයිනාම් මෙන්නතේ පලවිනි මාත්‍රාව ලබාගත්තනම් එම දෙවැනි මාත්‍රාව ලබාගත යුතුමයි. එහම නැත්තං ඔබ තුළ සැලකියයුතු මට්ට මේ ප්‍රතිශක්ති කරන ඔවි ෝගටයට එරහි ඇතිවෙන්නේ. මේ අතර එන්න කර වැටනහ ඇතේ ලක්ෂ දහ නවක වැඩි පිරිසකට එඇන්න ලබද ීතිමෙනවා ඇස් ප සන ශිල් එනත පළු මාත්‍රාව නව ලක්ෂසි පන්දහ සි හතරිස දෙකට ලබද ඇ අතට දෙ වන මත්‍රාව ලබාද ඇත සංකාව තු ලක්ෂ පනස්සතුන්දහස එකසේ පස්සහයක් සයින ාම්ම එනතේ පලු මාත්‍රාව නව ලක්ෂ පනසතුන්දහ හසිය සූදකරට ලබද තිබෙනවා ස්පුට්නිික් එනතේ පලු මත්‍රාව ලබාද ඇති සංකාව හට අතරදහ නසයා සූහයක්. බස්නාහර පලාතේ මෙම දිස්්‍රික්කපයක එන්න කරන වැඩසිටහන අකන්්ඩව ක්‍රියත්නකයි කොව මහනකරට සබාසිීමමාව පදිචිකරුවන් වෙ. එනති දෙනි මාත්‍රාව ලබාදීම ලබන අටපනතා ආරම්භ කරන බව ප්‍රධාන සෞඛ්‍යව හ රුවන් විච මනි මහතා පවසනවා ල ත්‍ර ලබාගත් සිරද නට දෙව ත්‍රාව ලබා නස්ථාන ඇතු තුරතුර පිම ටි පනිිුියකින් දනු බවද එමහතා ප්‍රකාශ් කකාලා. සයින්ෆා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් සියලු දෙනටමට දෙවන මාතාව ලබාදීමට සදදානම් කල තියෙන. ඒ සහහා ඔබවිසින් ලබාදදුන් ජංගමදුරකතනයට එMS පනිවිඩක් ලැබේවි එම පනිවිඩේ සඳහන් ස්ථානයට, එම පනිවිඩේ සඳහන් වෙලාවට පැමිණ, ඒ ලබාගන්නල්. බැරි වෙලාවත් එම දිනයට අත්‍යාවශ්‍ය හේතු අක්රිසා ඒමට නොහැකි වුව හොත් අනිවාරෙන්ම තවත් අපි දින දෙකක් ප්‍රශයට පත් කරන්නට සූදානම් එම දින දෙකේ දියවිල්ල ඒ ලබාගන්නට පුළුවන්. යම් හේකි නොවුන් කොළඹි බැහරව සිටිනවානන් මේ එම්ස් පනිවිඩය මාර්ග බාධක සේවේයදෙන තිමහත්වරුන්ට පෙන්නන්න එන්නත ලබා ගැනීමට යපියන්න කියල. ඔවුන්ට බාධාවකින් තොරව එම පුුර‍පොලින් නික්මයාම ඔවුන් අවස්ථාව සරසාදන ඇ. එනක් කර පඩිල දි ස සුම් සම්බන්ධ අත ප ත්‍ර ව රච හත් ිය ප්‍රානත්වේ සම් ක්ෂණ ඔසේ ච ක් ව ව. ත් අන්ුකාරවරු සහ පලත් සෝකෙදහරින් ඊට එක්සිටියා. ලබන නවනිදා අපට දිවයින ලගවන තවත් සනෆාම් එන්නත් මාත්‍රා මිලියනේ. මේ ආකාරෙන් ලබාදීමට අතිකරු ජනාතිපත්තුමාගේ ප්‍රධානත්යෙන් පැවතිච්ච, කොවිට් කාර සාධදින ලකාදී තීන්දුකොල් ලැබවා. යනු මාතලයේ මඩ කලපු තිරිකුණාමලේ අම්පාර පොලොන්නරුව කරුණෑගල පුත්තලමසාහ මොනරගල යන දිස්ත්‍රික්කවල. එන්නත් මාත්‍ර සි පන්දහක් බැගෙන් ලබදීමට. එන්නත් මත්‍ර පනස්දාහක් දැගින් නොරෙලිය හම්බන්තට අනුරාධපුර බදුල්ල සහ කෑගල් යන දිස්්‍රික්කවට ලබාදීමට තරණ එකනු ලැබවා මන පුදගල කණ්ඩායම්කටම එන්නත් මාත්‍ර ලබාද යුතුද ඒ ප්‍රමුගතාවක කෙේ සිදදු විරධයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය මාත්‍යන්ශයෙන් චක්‍රල ඒකන නිකුත් කරනත් ලබා තිබෙනවා. අ්‍යවශ්‍ය සේව වනුවෙන් ගමන් කරන වාහනවලට විද වර්න්නේ යොත් විශෂ ෂටිකර හෙට සිට හඳුන්වාද ඇති බව පොලසිය ප්‍රකාශ කරනවා. විධ ්‍රේත්ත්‍රවලට සිටි එකො හඳුවාදී ඇති අර සන්තරන සීම බලපැත්වන සම්පූර්ණ කාලයට ඒ අදා බයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නෝජ පොලස්පති ධිත්‍රෝ මහත්මයා ප්‍රකාශ කේ. අපි මේ ආකාරයට මේ ස්ටිකර් වර්ග එකකොළහක් සකස්ර තිය මේ ස්ටිකර් වර්ගේ කොළ හනුව තමයි කටයුතු කරෙන්නේ විවේෂම කොළවර්න්නේ ස්ටිකරය අපි ලබා දෙන්නේ සෞඛ්‍ය සේවාවල සාමාජික සාමාජික වන්න සඳහා.ඒ වගේම අත්‍රවිධ හමුදා පොලිස් ස්වාහනවලට මෙවැනිලා නිල්පාටකින් යුත්ත ස්ටිකරය දුන්ලදදිලා තියෙනවා. එවගේ අත්‍යවශ්‍ය සේවා නමුත් පුද්ගලික අංශයට අයි යම්යම් සේවා සපයන ආයතන සඳහා මේ. ම්පටි යුතු ්ිකර ඳුල්ලදදිලා තියෙනන.ඒවගේ ආනයින අපනයින ක්‍රියාවලිය නිෂ්පාදන කර්මාන්තශාලා සඳහ මේලා දුමරු වර්ණෙන් යුත්තුෂ්ටිකරය හඳුල්ල අදීලා තියෙනවා. ඒවගේම අත්‍යවශ්‍ය සැපයුම් සේවා සම්බන්ධයෙන් මේආකාරයටහ වරණය නයුතු ෂ්ටිකර හඳුල්ලදදිලා තියෙනවා. ඒගේ අත්‍යවශ ද්‍රව්‍ය බෙදාහැරීම්. මෙවැනි රතු අර්ණය යත් ෂටිකයක් හඳුල්ලදිලා තියෙන. ඒවගේ මාධ්‍යසා සවේදන අයතන හමෝටමපේ අඳුල්ලදිල තියන. තැබිලි වර්ණය ස්ටිකර දශගතවීම් සම්බන්ධව සුදු අර්ණය යුත්තු ෂ්ටිකරයක් එවගේ මානුෂීය හේතු. සමර් වෙලාවට අවමගුලක් තියෙන්න්න පුළුවන් එහමනැත්ත වෛද්‍ය පරීක්ෂණයකට රැගෙනයන කෙනෙක්වෙන්ඩ පුළුවන් ඒවගේ අස්ථාවකද බෙහෙද ගැනීමට මේ ස්ටිකරය අදුරල්ලදිල තියෙන. ඊට අමතරව විශේෂම ඩිලිවරි සේවා සඳහ මේස්ටිකරය අදුල්ලදිලති. පිසු ආහාර එවැනි දිලිවරි සේවාවන් සදාඒවගේම රාජ්‍යාන්සේ අනිකුත් රාජකාරි සඳහා මේ ස්ටිකරය මේ ස්ටිකරය නැවත සංචාරණ සීමා ඉවත්වන තුරුම වලංගුයි යුගන්ත මේ දවස් ව ටේ බොහෝ දෙෙකුට ඉන්න සිද්ධවෙලා තියෙන්නේෙ තමන්ගේ නෙවෙස් වලටම වෙලා. කොරුණා මාරයගෙන් තමන්ගේ ජීවිත බේරකන්න තමයි ඒවිදිහට අපි හැම කෙනෙක්ටම ඉන්න සිද්ධ ලාතියන්නේ. ම සංචරණ සීමා පණවල තියෙන්නේ කොරුණාව පාලනය කරලා. රටේම චොනජීවිත ආරක්ෂා කරගන්න හැබැයි සම හරක්ජනතාව තමන් වෙනුවෙන්ම දාළතියන මේ සංචරණ සීමවන් ගණන් ගන්නේ නැත්තම්. ඇත්තරම රටටත් ජනතාවටත් මොකක් වේද. කොරනාවේ පළමු වැැල්ල ඉඳලම ආණ්ඩුව සෞඛ්‍ය බලධහරීනුත්. ආරක්ෂකංශත් එකතු වෙලා සැලසුම් සගස් කරලා වෙලාවකදේ ඇඳෙර ීතියක්ත්. ත් වෙලාවකදී විත ප්‍රදේශ් වලට සංචරණ සීමත් පැනෙවා. ඒ නීතිරීත නිසා අපේ රටඇතුළෙ කොරනාව ව්‍යප්තවන එක? ගොඩක් දුරට පාලනය කරගන්න පුළුවංකම ලැබුණා හැබැයි! ජනතාවගේ සුබසෙත්තයෝ දෙෙසා. ආණ්ඩුව ලබාදුන්නු නිදහස්කාමී පරිසරය හරියට පරිපාලනය කරගන්න බැරෝනේ. වින් කාටවත්නවෙයි! ජනතාවටමයි. ඒ නිසා කොරෝනාවේ තුන්වෙනිලැල්ල අති බයාලක විදියට හිසේසිේවා. එ නිසාම තමයි? නිසි බලදහරින් මුළුරටටම සංචරණ සීමාවන් පැෙව්වේ ඒ කොරෝනාව පාරණය කරගන්න තියෙන යහපත්ම ක්‍රමය නිසා. හැබැයි මිනිස්සුන්ට අමාරුයි තමයි ඒ වනත් ඒ අමාරුකම් වැැඩකෙන් හරි මේ නිරෝධායන නීතිවලට හිසනවන්නවෙලා තියෙන්නේ ජීවිත රැකණ්ඩෝන නිසා. හැබැයි සමහරක් තමන්ගේ ජීවිත ගැනවිතරක් නෙවෙයි. අනෙක් මිනිස්සුන්ගේ ජිවිතත් තුට්ටුවකට දාලා සංචරණ සීම උල්ලගනය කරන හැටි මේතින කිහිේදීත්? න්තවත් දකින්න ලැබුණා. පොලීසිය කොච්චර හිටියයක්ත් පොලීසිටත් වෙට්ටෝදාගෙන? සම්බ හරක් සංචිරණ සීම නීති කඩ කරන්නේ. හරියට වීරකම් කරනව වගේ. හැබැයි හොඳටම මතකතියා කන්න. නිරෝධාන නීති කඩනව කියන්නේ ආණ්ඩුවට පොලීසියට ආරක්ෂකංචුවලට විරුත්ත වෙනවා කියෙකඩෙවෙයි. තමන් තමන්ටම එරහි වෙනව කියනෙකයි. එහම නැත්නම් තමන්ගේ ජීවිතෙත් නැති කරකිෙන? අනුන්ගේ ජීවිතත් නැති කරන්න වැඩකරනව කියෙන එකයි. ඒක හරියට මරාගෙන බැරෙන බෝම්භකාරේක්ගේ වැඩක් වගේ. එඒ නිසා මේ සංචරණ සීමමාා දාලයෙන්නේ තාමන්ගේම ජීවිත රකිින් ඕන නිසා කියලා හොඳින් තේරුංරගෙන! නීතිය හොඳටම රැකගෙන! ජීවිතෙත් හොඳින් ආරක්‍ෂා කරගෙන ඉන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ ඒක මාතයක් හැටියට සමස්ත ජොනතක් වෙනුවෙන්ම අපි කරන ඉතාමත් කාරනිික මානුෂීය ඉල්ලීමමාක්. නව කලඩිපාලිමේ සිට අතුරෝකිරිය දක්වා කුළුණු වත ඉදිකරණ අධවේගේ මාර්කය සහ කොළඹ මහනුවර නකරය ආශ්‍රිතව පවතින දැඩිරතවාහන තදබදට පිළියම් ලෙස ගෝන් පාලම ඉදිකිරීමේ සමාරම්භය අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහත්මගේ ප්‍රධානත්වයෙන් හෙට සිද්ධ වෙනවා. සෞඛාරක්ෂිත ක්‍රමවේදන්ට යටත්ව නව තාක්ෂණය භාවිතාකරමනුයි එම ව්‍යාපෘතිය ආරභ වන්නේ. ොළඹ මෙම ප්‍රහන නගර රැස්සක පවතින අධක රතවාහන තදබදය අවමකිරීම සහ මෙබරඇවෑන් විශේෂදහනයොමු කරති බෙනවා. ග්‍රමාත්‍යවරයා උපදේ මත ගුවන් පාල මිකිරීම සහ, නව කැලිපාලමය සිට අදුරුගකිර දක්වා කුුණු මත අධවගේ මාර්ගයක්ක්කිද කිරීමට මහහාමාර්ගාමාත්‍යංශය සැලසුම් කරතිබෙනවා එයනෝ කොහුුවල ගැට මේේ සහ කුම්පංජීද ඇතුළ ප්‍රදේශකිහි පේ ගුවන් පාල මිදිකිරීමට නියමතයි. කැණිපාලමේ සිට අතුුගේ දක්වා කුුණු මත ඉදි කරෙන, අධිේගේ මාර්ගේ, මන්තීරු හතරකින් සමන් වෙයි.ඒ සඳහා පෑ කරෙන මුල, ප්‍රපැල් බිියන එකසිතිස් හතරයි දශමනවයක්. අයහ පත් කාලගුණයක්ත් එක්ක සපුස්කන්ද ෙල් පිරිහදේ භෝකත ටැන්කයකින් දැවිතෙල් ජලට මිශ්‍ර වෙලා කලනිගඟට ගලායා මේ අවධාහනමක් මතු වුණ. කොළ බද පපැත් වු මාධ්‍යහමෝකදී අමාත්‍යවාස්දව නායකාර මහතා අආධාරණය කළේ අමතලේ ජලපයි්‍රාගාරයට මේ තුළින් කිසිදුු ආකාරෙක බලපෑමක් එල්වෙෙන්නේ නැ කියලා. සපුගස්කන්ද ඉඳන පිරිහතුෙන් නිවත්වන ඉදන්න යි පිරිසුදුකිරීමේ මධ්‍යස්ථානයේ ඉද ගඩාවේ ටැන්කේ තුළට වැසි ජලය ඇතුළුවීමත් සමඟ. පිටාර ගලීම කට ලක්ව තිබුණා. පිටා ගැලූ දවිතෙල් වැසි ජලයක්ත් සමඟ මිශ්‍රවීමත් සමඟයි කැල්නි ගඟට එම ජලය මුසුවේ අවධනම මතුතිබෙන්නේ. මෙමතෙල් පරිසරය පුා පැතිරයාම් වැලැක්වීමට, නවි කහමුදාව සහ වෙරලාරක්ෂක දෙපාර්තමේන්තුව විශේෂ මෙහෙුමක් සිදු කලා. අමාත්‍යය උදේ ගම්මන් පිළ හතාද එම ප්‍රදේශයේ නිරීක්ෂණය කරමින් මෙම තත්ව පිබඳ සොයාබැලුව. මාත්‍ය වාසුදේමන අනාකාර මහතා වදහරණය කළි අඹතලේ ජලපවි්‍රාගාරේ නිකුත් කරෙන ජලියය නිරන්තර පරික්ෂාවට ලක් කරෙන බැවින්, ජනතාව අනියතබයක්ක් ඇතිකර ගතිතු නැති බවයි. අමතලයේ ජලපවිත්‍රාගාරයට ඇතිවිීති වෙන්න වූ. යවදානම අපි ජයගන්නට අවශ්‍ය පියවර ෙන්දල ගන්නවා. අපේ ජල සම්පාදන මණඩලේ ඉංිනරු මහතුනුත් පෙටෝලියම් එකේ ඉජනෙරු මහතුනුත් එකතු වෙලලා උතුරුමින්තිබුණු දැවිතෙල් ටැංකය. ඉතිරීම වලක්වන්න තුරුණ දැවිතල් ටැන්කේ දැවිතෙල්. ජලයට මුස වී ගලායේමවැලක්වීමටත් යම් පියවර ගනිමින්තිවෙෙන අතලයෙන් බෙදාහරින්නු ලබණ ජලය භාවිතා කරන ජනයාට කිසි සේත්ම බියවෙන්න හේත්තුවක් නෑ අපි පරිීක්‍ෂා කරලා තමයි ජලය බෙදාහරින්. එවැනි තත්ත්වයක් තිවුණො අපි ඒ ජලය බෙධාහරින් නෑ. එනිසා කවුරුත් බයනැතුව මේ ජලය පාවිච්චි කරන්න මේ ජලයට එබඳු ලැවිතෙල් මුසුවීමක් සිදුවී නෑ එක්ෙස් පල් නෞකාවෙන් තෙල් කාන්දුවක් සිද්ධ වෙනවද කියල සුවෙල බලන්න ඩාවකාමුදාවේ කිමුතුම් කණ්ායමක්. අද විශේෂ මෙහහිු මක්දියත් කලාා.. නවිකහමුදදා කිමඳතුමාන්ශේ ජේෂ්්‍ර නිලදහරන්ගෙන් සවන්ධිත කණඩායමකයි මෙම මෙහෙුමට එක්ුණේ. නෞකාව ජයතුළ ගිිය ඇති කොටසහ වූ ඉදර ටැන්කි මගින් යම් කාණදුවක් සිදුවේදයන්න නිරක්ෂණ කිරීමට ඔවුන් කටයතු කළ අතර. අයපත් කාලගුණේ සහ මුහදේ පැවැති ලු සභව හෙත්වන්. හෙටදිනේදී. යලි එම මෙහම ක්‍රාත්මක කිරීම ටෛතීරණය කරුණේ. මෙ අතර නෞකාව හටගත් ගන්න නිසාහ වැඩිම බලපෑම ලක් වූ මීගම වෙරලතීරේ නිරීක්ෂණයකිරීමට. හල තිකංවිධානයල් අද එම වෙර තීර වෙත්ත පමිිය. සිදුව ඇති හානය පිළිබදස්වඇැලීමටයි එහිදීම සංවිධන්නේය කටයතු කළේ. මේ සිද්ධිය පාදක කරගෙන ඇම් ඇතමන් දේශපාලන වාසිගන්න ආගමක වාසිගන්න ඇත්නොක් විදිහෙ සමාජය ව්‍යපුරතාවට පත් කරන්න සහකර අපිට තිබන කනගාට එකයි. විශේෂම දීවර පජාව ඇතමන්ගේ දීවර බෘතිය කරගන්න බැරුව ගොඩක් ආර්ථික ප්‍රසිංහාව වෙන ප්‍රශ්නට මේ කොවිට් කායේ ද බුණ දීලාතියෙන මේ සංචරනය ඇතුල. දරයි පරුණුවි අවුල නගේ වුලුවන්න ලේසි. ඉටපසේ යයි පාරට ගෙනල්ලා උද්ඝෝෂණ කරවලා නාන ප්‍රකාදේවල් කළ නැවතවතාව පොයිත්්පපුරු හදලා මේ රට වහගෙන මේ රට ගොඩදා ගන්න හදන වෙලාවේ මේ කොවිට් වියසනය ඒක විශාල අවුලකට අන්නති බුණන. අපේ රටට ආවේනික සම්පත් බොහොමයක් අපේ ආර්ථිකය ශක්තිමත් කරනවා. මිනිරන් කර්මාන්තයක්ත් ඒ අතර ප්‍රමුmukaයි. කර්මාතය සංචාර්ක කර්මාන්තයත් එක් ඒකා බද්ධ කරලා සංවර්ධනය කරන්න මෙ වෙන කොට පේවර අරගෙන තියෙනවා. කොළොන් හ පතල මීට දයික් කරගන්නන්නේ කොහමද කියලා අපි ස්වාබැලීමක් කරා. එපිමඳම වර්තාාවගෙන එන්නේ සුරේන්ගර අබේපාල. ලංකාවේ පතල් කර්මාන්තය ගැන කතා කරද්දි කහටගහ කොළොන්ගහ රාගල එවගේ පතල්ලව නංක කියවෙනවා. එවගේ බෝගල පතලෙත් නංකීවනවා. මේ පතල් අතරයි කහට ගහ කොළොන්ගහ කියන්නේ එකට බද්ධ වෙලා යන පතල් දෙකා. මේ වෙනකොට කොළොන්ගහ පතල සංචාරක කර්මාන්තය ඉලක්ක කරගනිමින් සංචාරකින් සඳහා විවෘත කිරීමට යහු සුළුව කඩි නම්ගුව කටතුරමින් යනවා. බদ අප ර තුු සයාගේ මනක්තමයි මේ. මේ තියෙන්නේ කොළොගහ පතල කටගාපතලක ට කොංග හටගල පතල දෙගත්තියන්නේ න්නේ කොන්හ පතල මේ දට ිදර අරගෙන අවසානයි කරද පසයයක් විතරගමරු ැන්ටයන්න්න පින් හඩිතුන්සිතියක් විටදක්විතරයි නටත් කටය ස පමයි පාවිච්ච කරන්නේ මතල සංරක්ෂණ කරන්න බලාපරොත්තුයෙනවා සංචර්ග මදධස්ථානයක් විියට දෙස් විදේසිය සංචාරගන්ට පොෝයට තියන පතලක් බලාගනීම අවස්ථාව මෙමින් ලැබෙනවා ඒ සඳවස්ස කටයතු මේ දැන්ටත් සූදාන කරන තිෙන්නේ ඒ අමතරෝ අපේ කෞතුගාරයක් තින ස්‍රරකාලි පවිච්ච කරපපු පකාරන ති साංක්सණය කරපු, එකත් මග මේක సංραක්್ಷණ කර स्ट್ಾ್ගಯන් නර්බන්න තාවක් ඇතිಗಂಡ විලාಬುತನು. පතල්කර්මාන්ත ගෙන අවධානය යොමු කරනකොට අපට පෙනීගේ කාරණයක්ත් තමයි අතීතයේදී වාශ්ප බලය උපයෝගි කරගන තමයි මේ පතල්කර්මාන්තය ක්‍රියාත්ම කලා තියන්නේඒ ගැන මේ යන්ත්‍රූත්‍ර සියල්ලම වාශ්පබලය තමයි ක්‍රියා කල තියන්නේ මේ පතල්කර්මාන්තයේ අතීතය ගැන එමනත්තං මේකගේ තාක්ෂණික කාරණ ගැන අපි කතා කරන්න කැමති පිත්තක්කන්නවා කාටග කොළොන් හ පත්තලේ කළම නකාරතුම අපි එතුමා හවා හොයි වගේ තාක්ෂණයක්ද එදා එඳලා අද මේ වෙනකං යෝදාගෙන තියන්නේ ඇතරම ලංකාේ පතල් ආරම්භය ගත්තොත්ක්කම සාමාන්‍යයෙන් ඒකාලේ තිබ තාක්ෂණ ඇත්තෙක් කිසිම යන්ත්‍රප කරයක් නැතු අඩිසියා කිිකසේ පනා කියන්න පුළුවන් නමුත් එතනින් එහට පතල් ගැඹුරු කරන්න තාක්ෂණය අවශ්‍ය වෙනවා තාක්ෂණය බලශක්තිය සහ යන්ත්‍රප කරන බලශක්තිය විදිහයට ගත්තුත් ඒකාලේ මුල්ලියුගේ පාවිතා කරලා තියෙන්නේ අඩ්ඩු පිරිවැයකින් ජනය කර හැකි වාශ්ප බලය වාශ්ප බලයෙන් ක්‍රියාත්මක වෙලා එතනින් පස්සේ. සම්පීඩ දෙයා ැත්තන කම්ප්‍රසය සපයමකින් ක්‍රියාත්මක වෙන මට්ටමටාවේ. ඒ එමපතල් කීපේ එක හටග කොළංගහ පතල් සංකිරන්නය විදියට අද ඉතුරවෙලාතිනො අද සාර්ථක ේ එනිම් කටයතු සිදුරන ගොල පි පස්ස දගන්න තින ංච ගත් ඒ වාශ් ප බල නැත ස්ටේම් ලින් ක්‍රා කරන චියක් විදියට නමුත් දැන්ටේක. අපි සාර්ථකව භාවිතා කරනවා කම්පෙස් පයට නැතම් සම්පීර්ධිත වාතය සැපයමක් ලබාදීලා. අපි අපේ කොළොංගහපතලේ ප්‍රධාන විචය විදියට මේක පාවිච්ිරනවා දැන්ට. ලත පොල තුළ ලුුණු මිල ඉහළ දැමීමට ඇතුමන් ගත් උත්සාහේ පරාචය කරමින්. අඩු විලට ලුණු සපයන්න සතුස්සට හැකියාවල බිරතියෙන කියලා. අමාත්‍ය චාරය බන්දුල ගුණර්ධන මාත්ම්‍යයා ප්‍රකාශ කරනවා. හම්න්තුට ලුණඒවා නි්පාදන කටයුතු පිළිබඳ සොයා බැලීමට, අමාත්‍ය බඳුල ගුණු අර්ධන මහතාද නිරීක්ෂණචරිකාවක නිරත වුණ. අද වන විට ලංකාව ලුණු අපනයිනය කරන රටක්බවට පත්වී ඇති බවත්. රට අවශ්‍ය ලුණු හිගේකින් තොරව සැපීමේ හැකියාව රජිය සතුබවත් එමහතා වැඩදුරටත් ප්‍රකාශ කලා. ංකල් ලුණු වාගම බහපති, නිශන්ත සඳබරන මහත ඇතුළු පිරිසක් මෙ අවස්ථාව ටික්ක සිටියා. පසුගිය සතිය තුළ විශාල ලෙස රුණු හිංග කරලලා කිලෝකමිල රුපියල් සීය දක්වා. ක ඉතර කාලය තුළ කියලනංවන්න පුලුවන්කම ලැබුණ. ලංකාව ලුණු දැන් අපනයනය කන රටත් සතස වසිෙන් අවෞරුද්ධක කාලයකට එකංගතාවයක් ඇති කර ගත්ත. ලුණු කැට කිලෝ එක පැකටටුවත් අලිවි කරන්නේ රුපියල් හැට කියලා දැනත ිලනීම කරලා තියෙනක රපියල් හතලි ස්තුනටත්. මේ දෙෙසම්බර් තිස්ස එක වෙනකං ිලේ වෙනසන් ැතු අලිවි කරන්න. රොපියල් පණහට අලෙවිවිමින් තිබූ ග්‍රෑම් හාරසියේ ලුණු කුඩු පැකටුවක්ත් හොපියල් පනාවෙනුවට අපි අය කරන්නේ රපියල් තිස් පායි. ජාතියේ මිලතීරක වසයෙන් හා සාධාරණ වෙළඳා මේ පෙරගමන්කරු වසයෙන්. හිඟියකින් තොරව වෙළඳපොනේ පැවතුන මිලට වඩ අඩු මිලට ලුණු සැපීමට පුලුවන්කම තියනවා. හම්බන්තුට දිස්්විකේ රජ රෝහල් හයක් වෙත වෛද්‍ය උප කරන ලබදීමට කටයුතු කෙරුණා ඒ අග්‍රමාත්‍යය මහින්ද රජපක්ෂ මතාගේ ප්‍රධනත්වේ. තට දිස්්‍රකේ අඹබලන්තොට ීරකැටිය හකුරවෙල வලස්මුල් කட்டுමන හා සූரியව යන රහල් වලට අවශ්‍ය வைෛත්‍ය උපකරණයි මෙලෙස පරිත්‍යයා කෙරුණේ. රහුණු කරඩිය සංවිධහනයේ ඉල්ලීමකට අනුව මෙම ෛත්‍යඋප කරන ලබාදීම தගාල්ල පුරණය කඩා වනවාසර විහාරස්ථානේදී සිදුකෙරුණා. රහල් වලට අවශ්‍ය ඇඳන් රෝධ පුට ටොලි ඇතුු වෛත්‍ය උප කරන බාදීම සිදු කෙරනු අතර එඒහි වටිனாකම රපැල් කෝட்டிි දෙක ඉක් මවටවා. දිවේනපුා රහල් එක සය පණහකට පමණ මෙම පදන මමගින් මීට පෙරද අතවශ්‍ය වද්‍යඋප කරන හා ද්‍රෞ්පය පරිතතාාක කරතිබෙනවා. කොළඹ මහ රෝහලේ රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ පූච්ච රජවැල්ලේ සුභූතිසාමීන් වහන්සේ ප්‍රමුඛ මහ සංගරත් නේද අමාත්‍ය ආචාර බඳුල ගුණවර්න මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහපා කීපුනා. සීමහ සහිත ලංකා නැව්සංස්ථාව සය පනස්වද සගත්සර අ සබරවා. වාණිචඇාවික ශේෂත්‍රේ අනපෙ බමීිය රාජ්චාහිතනයක් ලෙස නැව සංස්ථාබ සියම් බෙහවරරිටුක කරමින් සිටිනවාා. අග්‍රමාතිය සිරිමාව බණඩාරණයක මැතිනියගේ පාලන සමේදී ඒමහත්මියගේ උපදෙස්මත ලංකා නැවසස්ථාව ආරම්භ කළේ එක්දහස් නවස හැතයික වසරේදී සීම සහිත ලංකා නැවසස්ථාව පිහිටවීම සමග ශ්‍රලාංකීය වානිජ්‍ය නාවික ශෂේත්‍රයේ නව පරිච්චේදයක් ආරම්භ වුණ ජමානු සහය ඇතිව, ලංකාරානි ලංකා සාගරිකා ලංකා දේවි, ලංකා ශාන්ති, ලංකාරත්න ලංකා කීර්තියන නෞකාමිලද ගනු ලැබවා ්‍ර ලංකා සමුද්‍රිය ආර්ථිකේ ඊළංඟ පරිච්චේදය ආරම්භ වූ යුරෝපාසේවා සඳහා කටේන ප්‍රවහන නවකා ගමනාගමනේ ආරම්භවීමත් සමකයි ලෝකේ දැවැන්තම පෞද්ගලික නවික සමාගම් සමඟ උරනුර ගැටමින්. රාජ්‍ය ආන්ත්‍රරනයක් ලෙස සීම සහිත ලංකා නැව සස්ථාව ආදර්ශමත් ගමනක් යමින් සිටිනවා ජනාධීපතිතුමාගේ සෞබහගේ දැක්මට අනුවසාකර ආර්ථිකේ බලගැන් මුණු දේශයක් බවට පත්වීමේ ඉලක්කේ ප්‍රහන්න ක්‍රියාකරුවෙකු ලෙසද නැව සංස්ථාව ක්‍රියාකරනවා සමග ්‍ර වාධන පැවරති ම නිමවට පත්වනවා. ඔබට ස්‍රාත්්‍රයක් 1න්.